വീവായ്ക്കത്തുന്ന് ഉക്കുത്തേക്ക് രസ ഉപരിമായി. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. Full song එක අහන්න comment එකේ තියෙන link එක click කරන්න. Put the pop back into your life. හිතන්න පාසෙනි. මහිය අය යනවා නම් යන්න නැත්නම් මොකක් හරි හේතුවකට වෙන්න ඇති. ඒ හේතුවකින් මමනේ. හවුද එහෙම කියන්නේ? මන්නම් හිතන්න. ආ හිතුවේ නැති වුණාට ඇත්තේ ඒකයි සකුනේ. එයා දන්නවා මං එදා ඒක කිව්වව බේරගන්න කියලා. ඒත් හැබැයි යාට ඕනි දැන් මාව රිද්දන්න. එහෙම එකක් නෙමෙයි වෙන්න ඇති. සමහරට ගෙදර ප්‍රශ්නයක් වෙන්න ඇති. එහෙම වෙන විදියක් නැහැ. ඔයා කොහොමද එහෙම හරියටම කියන්නේ? එහෙම ගෙදර ප්‍රශ්නයක් තිබ්බනම් එයා ඒක මට කියනවනේ. එහෙනම් ඉතින් මං එයාට කවදාවත් යන්න දෙන්නේ නැහැ. ඒක තමයි එහෙනම් ඉතින්. මොකද්ද? එයා යන්නේ නැත්තේ එයා ඔයාට කිව්වා නම් ඔයා යව නවත්ත ගන්නවනේ. නේද? පොල් කුමාරයා එන. මම යන්න. හයි සමේ. බයි. අයියර අර මන්දගල යන්නේ ඔය ආපු හින්ද වෙන්නද ඉතින් ගියේ ආයෙ මම බලන්න. මොකද කියන්නේ? අවුලෙන් ඉන්නේ අනේ. මයනිස. ආරංචියන් අත පුළයි. නෑ ජුට්. ඇත්තරම යා කොහෙද ගියේ? ආරංචියන් නෑ කිව්වම කොයිද ගියේ කියලා. අනේ මන්දඹත්. නෑ නෑ. මං අහන්නේ යා ගියේ ඇයි මොකක් හරි මේ ගෙදර ප්‍රශ්න නිසා ගෙදර මොන ප්‍රශ්නද නේ ඇසෙනි කියපු කතාව තමයි ඉතින් ආ ඒක තමයි එහෙනම් ඇයි ඒක තමයි කියන්නේ නෑ ඇසෙනි කියකේ හිටි මොනවද කිය එයාට ගිල්ටි එයා හින්ද මහියය ගියයි කියලා ඔව් ඉතින් එහෙම තමයි උනේ දැන් යා එන්නම නැති වේද පුළායි අනේ වන්ද සකු හැබැයි මම ඔයා නම් මේ මාත් එක්ක තරහු නැයි කියලා හැම යන්න ලෑස්ති වෙන්නපා ඒක ඉතින් තරහ වෙන විදියනුව තමයි ආ ඇත්ත මහත්තයා ඒක බිලින්දකෝ හා තාත දෙත දවල මට දැන් අක්ක කියලා දීලා තියෙන්නේ මට තනියම තිය හදා ගන්න පුළුවන් හරි ඉතින් මං හැදුවා කියලා මොකෝ මට වෙනින් වැඩක් තියෙන එකක් ඈ තාතේ හන්නකෝ දැන් අයියා කවද දෙනවා කියලා කියන්නේ එයා ගෙදර නැතුව පොඩ්ඩක් කොමනවට වැඩි නේද දැන් ඔව් ඔව්
උහුඹදයා මටත් දැනෙනවා. අක්කත් ඔය ප්‍රශ්නෙම මගෙන් සැරෙන් සැරේ අහනවා. මං ඉතින් ඕකට මේ මොන උත්තරයක්ද දෙන්න කියලා මාත් මේ කල්පනා කර කර ඉන්නේ. තාත්තා ඊට කතා කරුත් එහෙම. කතා කරලා කියන්න පුතේ දැන් හිටිය ඇති එන්න කියලා. ෂෝ එකත් ළඟ ළඟ මේන නිසා ඇවිල්ලා වැරඩි කරගෙන යන්න කියලා කියන. එතකොට හරිනේ. හොව ඉතින් එහෙම මට කියන්න හිතෙන වාර අනන්තයි. හැබැයි ඉතින් ඒක ඒ ළමයාගේ හිතේ සැනසීමට ගිය ගමනක් නේ. ඔව් 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 තාත්තලා පුතාලා මල්ලිලා ඔක්කොම මෙතන කුමන්ත්‍රණ කර කර ඉන්නකො ඔක්කොම හංගංග අපි අහිංසක බෑන්ඩේත් කැල්ල ගියපම හරිනේ කට්ටිය ජොබ් වහන්න ගියපම හරි එතකොට හරියටම හරි ආ ඉතින් දැන් උඹලට බැරිද මේ ෂෝ එකට ගිහිල්ලා මොන මොන හරි කරලා ඔය එක ගහන්න බැරි වෙන්නේ ඉතින් ඔයාලගේ වැඩ නිසා තමයි ඉතින් පුතා ඉන්න තැන කියන්නෙත් නෑ හංගංග ඉන්නවනේ නැත්නම් අපි හරි ගිහිල්ලා එක්කන් එනවනේ දැන් එහෙම වෙද්දි මේ බෑන්ඩ් එක වැඩේ කරන්න වෙන්නේ තොට ඉතින් බෑන්ඩ් එකේ උන්ට තේරෙනවා මේකේ හිටියට කිසි ගතමනාවක් එන්නේ නැහැ උන්ට අනාගතයකුත් නැහැ. ඉතින් බෑන්ඩ් එක කැඩලන ඕක තමයි වෙන්නේ. මේ මේ එහෙම මුකුත් වෙන්නේ නැහැ පොලා නිකන් කලබල වෙන තුට බං. අන්න අයියා හිට අනිත් දෙනවා. ඈ එනෝ ඒ කියන්නේ මම මිනිහට කතා කරලා එන්න කියන්න. එතකොට එන්න එපා. ඉතින් ඒකනේ වස්තුවේ මෙච්චර දවසක් කියන්නේ ඈ කොදිටි වයසට යන්නේ නැන්නේ හැමදේම මමතගෙන ඒකනේ වැඩි. උඹ කියන්නේ මම දැන් වයසට ගිහිල්ලා හින්දා මේ දේවල් අමතක වෙනවා කියලා. ඈ නැතු ඇති. ඉඳපන්. මං කතා කරන්නේ නැහැ. ඒ ළමයාගේ හිතේ නිදහසෙන් ඕනම කාලයක් ඕනම තැනකට වෙලා ඉඳලා එන්න කියපන්. එච්චරයි. කෑවනේ බං කෑවනේ. ඕන එකයි එපා එකයි හැම එකම කියවන්න එපා පොලා. හොඳයි ඉතින්. මම තාත්තට කියලා කොහොම හරි අයියව ගෙන්න ගන්න හැදුවේ. මෙයානේ මේ ඕකයි නෑ බා. අය මන් දන්නේ නැත්ත. මොන දේ කරත් ඕකයි නෑ. ඕකයි නෑ. මේ උත්සව සමයේ විශ්මිත මිල අඩු කිරීම සමග සුවිශේෂී වට්ටම් ලංකා සතුසෙන්. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පපියන චමත්කාරය. කලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ. තාත්තේ ඇබන් සේමිනි තාත්තේ මම මේ උඹට කියන්නමයි කියලා හිටියේ. මොකද තාත්තේ අසේල තාත්තයි කියමුකෝ එයා එයාගේ මතයට විතරයි වැඩ කරන්නේ. දරුවන්ට නීතියක් දැම්මත් ඒකත් එයා කැමති විදියට. දරුවන්ගේ නිදහස සතුට ඒ ගැන ඔය බලන්නේ. එහෙම කියන්න එපා තාත්තේ. මම නොකීවයි කියලා ඌ වෙනස් වෙන්නේ නෑනේ. තාත්තා මොකද්ද කියන්නේ? මං කියන්නේ උඹට. උඹට අම්මා කෙනෙක් විදියට යුතුකමක් තියෙනවා. අර කෙල්ල වෙනුවෙන් පෙනී ඉන්න. ඉතින් මම මගේ දුව වෙනුවෙන් පෙනී ඉන්නවනේ. පෙනී ඉන්න. මගුල. ඇයි තාත්තේ? දැන් බලපන්. ඒ කෙල්ල හිත හදාගෙන හිටියා. දැන් මොකද්ද මේ? ආයෙත් සැරයක් අර කල්පන ගෙනල්ලා ඒ කෙල්ලගේ ඔළුව අවුල් කළා. අනේ අපි එහෙම කරන්නේ නැහැ තාත්තේ. අපි අර වරදක් කරන්නේ නැහනේ. කොහොමද මං වරදක් කරන්නේ නැහැ කියලා කියන්නේ? ආ. මොකද මේ? මාමණ්ඩිගේ ලේලිගේ වළිය මොකද්ද? නෑ අනේ මේ. අපි ආයේ කල්පනාව ගෙනල්ලා මේ කෙල්ලගේ ඔළුව අවුල් කරනවා. කවුද කියන්නේ? තාත්තා කියන්නේ. පිසුද තාත්තේ?
පිස්සු මට නෙමෙයි උඹලට. අපි කෙල්ලට ඉගැන්නුවා තාත්තේ. දැන් කෙල්ලගේ අනාගතය ලස්සන කරන්නයි අපි මේ හදන්නේ. හරි. ඒක හරි. ඒකට උඹලා දැන් මේ කල්පනට කෙල්ලව බඳලා දෙන්න හදන්නේ. ඔව්. ඉතින් තාත්තේ. අනික මොනවද මම මේ උගන්වලා ගත්තයි කියලා කියන්නේ? ඉගෙන ගත්ත ඒ කෙල්ලනේ. වියදම් කළේ අපිනේ. වියදම්? වියදම් කළා කියලා ඕනම කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්ද බං? ඒ කෙල්ලගේ දැනුමෙන් දක්ෂකමින් ඉගෙන ගත්තා. හරි දැන් තාත්තා මොකද කරන්න කියන්නේ? ඒ කෙල්ලගේ ඔළුව අවුල් කරන්න එපා. කෙල්ලගේ ඔළුව අවුල් වෙලා නම් අපි කෙල්ලට 50ක් කරන් දෙමු. 50? ඒ මොකටද බං? නෑ ඔළුව අවුල් වෙලා නම් ඒක පීරගන්න. හරි හරි තාත්තේ කේන්ති ගන්න එපා විහිළුකලේ. විහිළු. උඹලට දැන් අපිත් විහිළු. දරුවොත් විහිළු. විහිළු කරන්න ඕනේ. තාතර කේන්ති ගිහිල්ලා. තාත්තේ ඕන විහිළුවක් කළේ උට ගණන් ගන්න එපා තේරුණාද? අසේල. හරි හරි විහිළුනේ. විහිළු. ඔයට පණව කරන්නේ. අනේ මේ ඒක නම් හොඳටම නෙමෙයි මේ පොලා. මොකද්ද කියපන්කෝ දැන් මේ අපි කරන වැඩේ තේරුම් මචං. දැන් මහියත් නැහැ. ආ? මේ කිසි තේරුමක් නැහැ. මොකද්ද කරන්න කියන්නේ? මේ ඇත්තට මං අපි දැන් මේක ගැන දවස් කීයක් කතා කරාද ගියාම? ඇත්තටම වැඩක් නැහැ මේ කරන වැඩේ. රංජන් අයියේ, ඔවක් කියන්නකෝ දැන් අපි මේකට මොකද්ද කරන්න කියලා? මං කියලා මොනවද කරන්නද බං? මං කරන්නේ උඹලා කියන එකට සපෝට් කරන එකනේ. ආ, නියම වැඩි හිටියෝ. උඹ අපි කියනවා දෝත් මුදුන් දීලා ආනවනේ. අනේ ඒකට රංජන්නේ උඹලා තියෙන අවුල. ඇයි? ඒ කියන්නේ උඹලා බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම උඹට දෝත් මුදුන් දීලා වැඳගෙන ඉදී කියලානේ. මේ පලයන් පලයන් මං එහෙම කිව්වේ නෑ. මේ මලිලා මං කියන්නද වැඩේ කරන විදිය. කියනවා බං. අපි සෙට් එකම ගිහලා 30 අංකය හම්බෙමු. ඒ මාත් උ කල්පනා කරා. කල්පනා කරා නම් ගොනෝ මෙතනද ලෝකා කහා ඉන්නේ. යමං. දසුන්. මං ඔයාලට මොකක්ද අද මේ එන ගමන් කිව්වේ? අමාරුත් වගෙන කිව්වා නම් තමයි. එනයි තියම. යන් දෙනා. අනේ අම්බා, ආයි හිටන්න දෙයක් නැහැ නේ. යන් දුන්නේ නැහැ මං. Kagels within rupiyal million 24 ka ranna urudu pasana Kagels for city Kodan gareya Kawda Asenida O Enokiwa Eya nikan apita kohath yanna pa kiwe Monada achchara kiwe
හවුවා නෑ ඇඬුවත් එක්ක. ඇයි ඒ? ඇයි කියන්නේ? මොකක්ද අනේ වලගයියට වෙලා තියෙන්නේ? අනේ මන්ද සුන්ුවේ ගන. අනේ මන්ද කියන්නේ? අපි ඉතින් දන්නේ නෑනේ හරියට මොකද්ද ප්‍රශ්නේ? කාගේද ප්‍රශ්නේ කියලා? අසෙනි කියන විදියට නම් අසෙනි යතේ වැරද්දක් නැහැ. මයි අයිය තම වැරදි විදියට තේරුම් අරන් තියෙන්නේ. ආ එහෙමද? ආහහ ගෑනුකින් කොහොමද ගෑනුමනේ? ඇයි? ඇයි ඒක? මොන කපල් එකක වුණත් වරදක් රණ්ඩුවක් වුණාට පස්සේ වැරදි කොල්ලා. ඉතින් ඊට පස්සේ පුළුවන් කෙල්ලට හැම වරද්දක්ම කොල්ලගේ පිට දාලා ඉදහස් වෙන්න. ඊට පස්සේ කරන්නේ යාළුවන්ටත් කියලා කියනවා. ඉතින් මොකද වෙන්නේ? ඊට පස්සේ දින් වෙන්නේ යාළුවොත් ඉතන ඉනවා කොල්ලා තමයි වැරදි කියලා. ඇයි දැන් කොල්ලෝ හැම නැද්ද? මන් නම් එහෙම නැහැ. ආ අන්න සෙනේන. ඇති අන්තම් මං යනකම් ගියා. ඉතින් ඔබ ඉන්න කියලා කිව්වනම් අපි ඉන්නවානේ. එහෙනම් දිලෙන් දැන් උඹලාගේ අලි ඔළුවනේ. නැද සුපිපි. මොකක්? ආව්. ඇයි උඹ එහෙම කියන්නේ? නැයි දොතර අයියාගේම මල්ලිනේනේ. මේ අසෙනි. මට බෑ අපේ අයියාගේ පව් වලට කරගන්න හරි. මේ මහත්තයා. ඒකට තමයි සහෝදරකම කියන්නේ. අනේ මන්ද මලිදියා. අයියා අයියා මට මෙහෙම කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. මම මටමනේ දුෂ්ටකම් කරන්නේ. මචං හපංකෝ. වඳින්නම් අපි දැන් මෙතන යමු. ඈ. අපි ඔක මෙහෙම ඉස්සරේ කතා කරමු අසෙනි. අනිත් එක උඹේ තන තන ලොකු දෙයක් වෙලා නැහනේ. ආයෙ පොඩක් අවුලෙන් ඉන්නේ. ඔය කාරිය ගියාට පස්සේ මම ආයෙ කියලා දන්නවනේ. අනිත් එක පොඩි කාලේ කොහමද උඹයි. පොඩි කාලේ වගේ නෙමෙයිනේ දැන්. දැන් මේ යාළු වෙලා කසාද බඳින්න ඉන්නේ මිනිස්සුනේ. මට ඉති බලපන්. ඇයි උඹ හිතන්නේ ආන්ලයින් ටච් පයින් කියලාද? හරි හරි. ඇයි? මේ කමන්නේ අපි දැන් මෙතන යන්නු. ටච් පයින් යන්න. පුරාම හිත වසඟ කරන මල්සුවලින් පිබිදෙන්න ගෝයා සබන් දැන් අලුත් වෙලා. මේ අසේනි කියන්නේ මේ මහි අයියා වහම මේ රෙදි ගල වෙන්න බයිනවා කියලා. අපි ඔය සෙල්ලම මායික කරන්න හදන්න එපා කරන්න තේරුණාද? අපි ඔය හදන්නේ මේ પરම්පරා හතක් ආයි වෙඩි තියාගෙන නැති කරලා දාන්නද? ජීවිතයේ ගීත ගයනා කාලයම